COVID-19 වෛරස් ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලින් අතරට කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක්ද ඇතුළත්. අදාළ කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී පසුගිය නොවැම්බර් මාස 28 වනදා මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ හෘද රෝගයක් සහ දියවැඩියාව හේතුවෙන් ඇති වූ සංකූලතා COVID-19 ආසාදනය සමග උග්‍ර වීමයි. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී පසුගිය දෙසැම්බර් මාස 2 දින මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සහ අධික රුධිර පීඩනය සමග මොළයේ අභ්‍යන්තරයට රුධිරය ගැලීමයි. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පිරිමි පුද්ගලෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී පසුගිය නොවැම්බර් මාස 30 වනදා මියගොස් තිබෙනවා. මොහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග උග්‍ර වූ බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් ඇති වූ සංකූලතාවයක්. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලෙක්ද පසුගිය නොවැම්බර් මාස 2 දින නිවසේදී මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘද ආබාධයක්. කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලෙක්ද කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර ඊයේ දින මියගොස් තිබෙනවා. මොහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 නියුමෝනියාව සමග ශ්වසන මාර්ගයේ ඇති වූ අකර්මණ්‍ය වීමක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 129ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඊයේ වාර්තා වෙච්ච මරණ පහත් එක්ක මරණ 129ක් වගේ ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒතර ඒකිනුත් අපි හොඳටම දන්නවා මාස 9ක්ම වාර්තා වුණේ මරණ 13යි. මරණ 116ක් සිද්ධ වෙලා තියෙන්නේ දෙවෙනි රැල්ලත් එක්ක. ඒකිනුත් ඔබ දන්නවා ඔක්තෝබර් මාසය තුල ඉතාම සීමිත මරණ ගණනක් තමයි සිද්ධ වුණේ. මරණ 7ක් වගේ ප්‍රමාණයක් තමයි සිද්ධ වුණේ. ඒතර එතනින් එහාට ගියාට පස්සේ ඔක්තෝබර් වලින් පස්සේ ඒ කියන්නේ මේ වෙනකොට මරණ 109 සිද්ධ වෙලා තියෙනවා. ඒකෙත් මේ දෙසැම්බර් මාසයේ මේ මුල් දවස් දෙක ඇතුළත සිද්ධ වෙච්ච මරණ 5 7ක් වගේ ප්‍රමාණයක් වුණා. ඒ 7 අයින් කළාට පස්සේ මරණ 100කට වැඩි ගාණ එක මාසයක් ඇතුළත සිද්ධ වෙලා තියෙනවා නොවැම්බර් මාසේ. දෙසැම්බර් මාසයේ මරණ ගාණ 100ට වඩා වැඩි කරගන්නවද? 100 ඇතුළත තියා ගන්නවද? 100ට වඩා අඩු අවම මට්ටමකට ගේනවද? ඒ තීරණය තීරණාත්මක වෙන්නේ අද අපි ගන්න තීරණත් එක්ක. අපි සාමූහිකව ගන්න තීරණයක් රටක් විදිහට ගන්න තීරණත් එක්ක. බලධාරීන් ගන්න තීරණ ජනතාවයකට අවනත වීම සහ ජනතාවගේ පැත්තේ වගකීම් සහගතව හැසිරීම. ඉතින් ඒ නිසා මේ සියල්ල කළමනාකරණය කරගැනීමෙන් තමයි අපි ඉස්සරහට යන්න ඕන. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 628 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් පුද්ගලින් 627 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතයින් වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. එලෙස ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 402ක්. ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 66ක් හා රත්නපුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 35 දෙනෙකු ඊයේ දින වාර්තා වූ COVID ආසාදිතයින් අතරට ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ COVID පොකුරේ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 22000 සීමාව ඉක්මවාගොස් ඇති අතර මෙරට සමස්ත COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාවද 26000 සීමාව ඉක්මවා ගියා. මේ අතර බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රැගෙන යාමට සෞඛ්‍ය අංශය කටයුතු කිරීමේදී ඔහු කලහකාරී ලෙස හැසිරුණු පොතක් පසුගියදා වාර්තා වුණා. ඒ අනුව අටලුගම ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය අංශ වෙත සහයෝගය දක්වා ඔවුන්ගේ ප්‍රදේශය ආරක්ෂා කර ගැනීමට කටයුතු නොකරන්නේ නම් එම ප්‍රදේශය කාලයක් හුදකලා කිරීමට ලක්විය හැකි බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. අටලුගම ප්‍රදේශයේ යම් කිසි තත්ත්වයක් ඇති වෙලා තිබ්බා 4 දිනකින් ඇති වෙච්ච මේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වෙනිදා 329ක් දක්වා ව්‍යාප්ත වෙලා තිබුණා මේ ප්‍රදේශවල. කිසිසේත් අටලුගම අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ සහයෝගය දක්වලා කටයුතු ගන්න නැත්නම් ඔබයි මේකෙන් අපහසුතාවකට ඉදිරියේදීපත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ. ඉතින් ඒකින්ද අපි බලාපොරොත්තු වෙනවා නීතිය ක්‍රියාත්මක කරන අතර අටලුගම ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව සහයෝගය දක්වලා කොවිඩ් ආසාදිතයෝ නොවි ජීවත් වීමට ඔවුන් වග බලා ගනී කියලා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද මෙලෙස අදහස් පළ කළා. අටලුගම ප්‍රදේශයේදී යම් පුද්ගලයෙකු විසින් කෙල ගැසීමක් සිදු කරනු ලැබුවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු වෙත එම ප්‍රහාරයෙන් පසුව රාජකාරියට බාධා කිරීමක්ද සිදු කළා. මේ පුද්ගලයා කොවිඩ් ආසාදිත තැනැත්තෙක් බවටයි හඳුනාගෙන තියෙන්නේ. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමේදී යම් ක්‍රමවේදයක් භාවිත කළ යුතුයි. විශේෂයෙන්ම කොවිඩ් රෝගයේ ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමත් අවශ්‍ය වෙනවා. බණ්ඩාරගම පොලිසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් සිදු කර තිබෙනවා. ඉන්පසුව අධිකරණය නියෝග කර තිබෙන්නේ මෙම පුද්ගලයා අදාළ ප්‍රතිකාර ලබා දීමෙන් පසුව සිදු කරන ලබන පරීක්ෂණවලින් ඔහු කොවිඩ් ආසාදිතත්වයෙන් මිදී ඇති බවට
වාර්තා වූ විගස ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මේ අවස්ථාවේදී ජනතාව වෙනුවෙන් රෝගී ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා කැප වෙලා කටයුතු කරන සෞඛ්‍ය බලධාරීන්ට මෙවැනි ආකාරයට ජනතාව කටයුතු කිරීම ඉතාම කනගාටුදායක කරුණක්. මේ අතර විදේශීය සංචාරකින් මෙරටට ගෙන්වා ගනිමින් සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ගුවන්තුරුපළ විවෘත කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්ච මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තුරුපළ විවෘත කර සංචාරක කර්මාන්තය ඉදිරියට නගා සිටුවීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීමට අදාළව මූලික සැලසුම් සකස් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සහ සංචාරක අමාත්‍යාංශ මෙන්ම සංචාරක ශේෂ්ත්‍රයට අදාළ අංශ නියෝජනය කරන සමාජිකයින්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක්ද පත් කරනු ලැබුවා. මෙම කමිටුවේ තීන්දුව తీරන පරිදි විදේශීය සංචාරකීන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.